වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලය දින 75ක් පුරා වැඩ වර්ජනයක නිරතව සිටියා. ඒ සම්බන්ධයෙන් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංගයන් මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් අද පැවැත්වුණා. අනධ්‍යයන සේවකීන්ට සිය ඉල්ලීම් වෙනුවෙන් ලබා දුන් ලිඛිත පොරොන්දුව මත වැඩ වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. එකඟතාවයකට ආවා කොන්දේසි ගණනාවක් තුළ වර්ජනය අද දින අවසන් කළා. හෙට සිට සේවයට වාර්තා කරන්න. හැබැයි අතරතුර ඒ එකඟතාවයේ තිබෙන ආකාරයට ඒ අයගේ වෘත්තීය ගැටලු විසඳීම සඳහා ඒ දීමනා ලබා දෙනීමේ මාර්ග සිතීමක් තිනෝ ඒ අනුව කටයුතු කරන්න තමයි එකඟ වෙලා තියෙන්නේ. පුළුල්ව මේ පිළිබඳව සාකච්ඡා කළා. ඒකමතික එකඟතාවයට ආවා වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවන්න. ඒ අනුව සමස්ත විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලයේ සියලු දෙනාගෙන් ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඔබ සියලු දෙනා දින 75ක් තිස්සේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තුළ රැඳී සිටමින් දැඩි කැපකිරීම කරපු ඒ සියලු සමාජිකත්වයට වෘත්තීය සමිති ඒකාබද්ධ කමරුවෙත් එකමුතු වෙනුවනොත් ගෞරවණීය ප්‍රණාමය පුද කරන අතර අද 12:05ට අස්සංක එකඟතා ගිවිසෙමින් මේ වැඩ වර්ජනයේ තාවකාලික අත්හිටෙව්වා. එම නිසා සියලු දෙනා සේවයට වාර්තා කරන්න මම සියලුම විධායක නිලධාරීන් සහ සේවක මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා. ඔවුන් තමන්ගේ තීරණය පසෙකලා විශ්වවිද්‍යාල පද්ධතිය දරුවෝ වෙනුවෙන් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සහය දක්වන්න නැවත විශ්වවිද්‍යාලයට පැමිණීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය මේ වසරේදී කලින් වසරවලටත් වඩා ඉතා ඉක්මන් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මේ වන විටත් පළවෙනි වසරේ අධ්‍යාපනය හදාරන දරුවන්ගේ ඇති පුරප්පාඩු පුරවා දෙවැනි පුරප්පාඩු වටේ මේ සතියේදීම දරුවන්ට දැනුම් දෙන්නත් අප බලාපොරොත්තුවෙන් ඉන්නවා. මහපොළ යනාදී මේ සියලුම කරුණු කාරණාවලට නිසි පිළිතුරු හෙට සිට සෑම කෙනෙකුටම ලැබෙනවා ඇති.